අයිබෝවේවා සබෝදෑසනක් හැමෝටම ඉතිං අද කුවෙට් වැදගත් පුවත් කීපයක් තියෙනවා බලමු විශේෂයෙන් මුලින්ම යන්න ඕනේ සෞදි පැත්තට ඉතින් සෞදිවල මත්පැන් ගබඩාවක් විවෘත කරලා තියෙනවා ඉතින් මේක විවෘත කරලා තියෙන්නේ රියාත් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ ඉතින් මෙතන සටහන් කරලා තියෙනවා මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන් සඳහා මේක විවෘත කරලා කියලා ඉතින් මෙතන සටහන් කරලා තියෙනවා සීමිත ජන විකාශයකට බලපාන නමුත් සාම්ප්‍රදායික ගතිගතානුකූල මුස්ලිම් ජාතිය සඳහා සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි. මත්පැන් තහනම් කිරීම ආරම්භ වන්නේ 1952 දී සෞදි කුමාරයෙක් බීමත් සිට බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයට පහර දීම මාරාන්තික ලෙස. ඉතින් ඒ හින්දා සෞදියේ මත්පැන් තහනම් කරලා තිබුණා ඉස්සර. ඉතින් ඔන්න සෞදියේ රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන් සඳහා මුස්ලිම් නොවන කියලා විශේෂයෙන් සටහන් කරලා තියෙනවා. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් අද ඔයගොල්ලෝ කුවෙට් එකේ ඉඳලා මේ දැම් මිල තියෙනවා ලංකාවට සල්ලි යනවා නම් ඩිනාර් එක මිල රුපියල් 1026.7 17ක් හැටියට. ඉතින් සටහන් කරන්න ඕනේ මේ වෙනකොට රටවල් 7කට වීසා දීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ජහාරවල විශාල හොරකමක් සිද්ධ වෙලා තියෙන ඒ සම්බන්ධව තොරතුරු තියෙනවා. ඉතින් ෆෑමිලි වීස එකක් කොහොමද ඇප්ලයි කරන්නේ ෆෑමිලි වීසා ලැබෙන්නේ කාටද කියලා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඩිනාර් 800 වැටුප ඉවත් කරලා තිනවා මේ පුද්ගලයන් වෙනුවෙන්. ඉතින් ඔයගොල්ලන්ට අවුරුදු 5කට අඩු ළමයි ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට ඩිනාර් 800 වැටුප අයත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ෆැමිලි වීස එකක් ඇප්ලයි කරනකොට එතන සටහන් කරලා තිනවා ඩිනාර් 800ක වැටුපක් අවශ්‍යයි කියලා. ඉතින් අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් ඒ කට්ටිය මේ ඩිනාර් 800 වැටුපෙන් නිදහස් කරලා කියලා තිනවා මානුෂීය ගතිපැවතුම් ගැන හිතලා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඊයේ දිනේදී ෆැමිලි වීසා සඳහා 1800ක් ඉල්ලුම් කරලා තිනවා. එහෙදී 1165ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මෙතන මතක් කරන දෙයක් තමයි ගොඩක් කට්ටියට කියලා තිනවා ඕගොල්ලොන්ගේ පවුල, ඒ කියන්නේ බිරිඳ, ස්වාමියා, දරුවන් පමණයි මේ අවස්ථාවේ ගෙන්න ගන්න පුළුවන්. සහෝදර සහෝදරයන් කිසි කෙනෙක්ව ගෙන්න ගන්න බෑ. ඒ කියන්නේ ෆැමිලි වීසා එක පමණයි ඕපන් කරලා තින්නේ. ෆැමිලි විසිට් වීසා මේ වෙනකොට නිකුත් කරන්නේ නැහැ කියලා තමයි සටහන් කරලා තින්නේ. ඉතින් මෙහිදී කරුණු කීපයක් සටහන් කරලා තිනවා. ඉතින් ෆැමිලි වීසා එකක් ඇප්ලයි කරන්න මේ වගේ දේවල් අත්‍යවශ්‍යයි. පාස්පෝර්ට් එක අවුරුද්දකට වැඩි වෙන්න ඕනේ. බිරිඳ සහ ස්වාමියාගේම දෙන්නගේ පාස්පෝර්ට් දෙක. ඒ කියන්නේ ඒ පාස්පෝර්ට් දෙක සමගම විවාහ සහතිකය. ඉතින් පාස්පෝර්ට් එකේ බිරිඳගේ නම සටහන් වෙලා තියෙනවා නම් විවාහ සහතිකය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් විවාහ සහතිකය තියෙනවා නම් හොඳයි කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලොන්ට දරුවන් එහෙම ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ නම් ටිකේම මේකේ පුරවන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් අදනාමල් පේපර් එකේ ඩිනාර් 800ක වැටුපක් තියෙන්න ඕනේ කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් අර අවුරුදු 5ට අඩු ළමයි ඉන්න කට්ටියට පමණයි ඩිනාර් 800 වැටුපෙන් නිදහස් කරලා තියෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. අපෑදල් දෙයක් තියෙනවා කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට ඔයගොල්ලෝ මේ රතවාහන පදවන කට්ටිය විශේෂයෙන්ම රියදුරන් වාහන ගිහිල්ලා පාකින් කරනවා නම් ජැමේ කාරේ ෂෝකේ කාරි මොනියම්ම ගුවන් තොටුපළ ඕනම තැනක පාක් කරනවා නම් ඕගොල්ලොන්ට මෙන්න මේ වගේ පින්තූර පේනවා ගහලා තියෙනවා. ඉතින් මේ වගේ තැනක ඕගොල්ලොන්ගේ වාහනේ ඔයගේ ස්ටිකරයක් අලවලා තියෙනවා නම් ඔයාට පුළුවන් වාහනේ නතර කරන්න. හැබැයි ඔයා වාහනේ නතර කරාට ඒකේ වාඩිගෙන ඉන්න ඔයාට තහනම්. හරිද? ඔයා එතන නතර කරා ඔයා යන්න ඕනේ ඉවත් වෙලා. හරිද? ඉතින් මේ වගේ තැනක ඒ වගේ ස්ටිකරයක් සඳහන් මේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා තමයි මේ පාකින් එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය නොවන අය මෙතන වාහනේ නතර කරොත් ඩිනාර් 100ක දඩ මුදලක් ඒ වගේම මාසයක සිර දඩුවමක් නියම කරනවා කියලා සටහන් කරලා තිනවා. ඉතින් ඒ වගේ දේවලුත් දැනුවත් වෙලා ඉන්න විශේෂයෙන්ම රියදුරන්. ඉතින් ඒ වගේම තමයි පාකිස්තානය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, සුඩානය, ජර්මනය, සිරියාව. ඉතින් මේ රටවල් වලට තාමත් වීසා තහනම් කරලා කියලා සටහන් කරලා තිනවා. ඉතින් ඉදිරියේදී මේ දේවල් විවෘත වෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි ඔයාට ලංකාවට යනකොට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට දඩ මුදලක් මොනවාරි ගෙවන්න තියෙනවා නම් දැන් අලුත්ම
ක්‍රියාවලිය තමයි සහේල් ඇප් එක. සහේල් ඇප් එක හරහා ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට මොනවා හරි දේවල් තියෙනවාද කියලා. ඒක තමයි නිවරදිම තොරතුරු හොයා ගන්න පුළුවන් එකම තැන. ඒ වගේ තමයි මේ වෙනකොට අකාම නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුම් සිදු කරනවා කියලා තියෙන ඉදිරියේදී විශේෂයෙන්ම කුවේටි මන්තකාවල කාමර අරගෙන ඉන්න පුද්ගලයන් ඒගොල්ලෝ උදේ කාලයේදී වැඩට යනකොට හවස් කාලයේදී නැවත මේ ස්ථාන වලට එනකොට පරීක්ෂා කරලා අකාම නොමැතිනම් අත්අඩංගුවට අරගන්න කියලා කියලා තියෙන එක තමයි සටහන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ජහරාවලදී විශාල හොරකමක් සිද්ධ කරලා තියෙනවා යම් කිසි පිරිසක්. ඉතින් මේ පුද්ගලයන් හඳුනා ගන්න මේ වෙන විට CCTV කැමරා, එතකොට ඇඟිලි සලකුණු එහෙම පරීක්ෂා කරනවා කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට කුවෙට් වල ආරක්ෂක අංශ ස්ථාන කීපකින් මේ සම්බන්ධව පරීක්ෂණ කරලා කියලා තියෙනවා. ඉතින් කේබල් එක් ස්ථානයේ කේබල් මීටර් 3000ක්, අනිත් ස්ථානයේ කේබල් මීටර් 650ක්. ඉතින් මේවා පෙට්ටි වලට දාලා සකස් කරලා තින්නේ කුවෙට් වල යම් යම් ස්ථානවල ඉදිකිරීම කටයුතු කරන්න. ඉතින් මේ දේවල් හොරකම් කරලා තිනවා. ඉතින් ඒ පිළිබඳව අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ කුවෙට් රටේ ඉන්නවා නම් අනිවාර්යෙන් කුවෙට් රටේ නීති රීතියට ගරු කරන්න, නැත්නම් අනිවාර්යෙන් ඔයාට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න. පරිස්සමින් බුත්සරණයි හැමෝටම.